මගේ වයිෆ්ගේ වීසා එක අපි සබ්මිට් කරා නිව්සීලන්ත වලට කණින් ඒජන්ස්ලා ඒජන්ට් කෙනෙක්ගෙන් දෙපාරක් ඒ දෙපාරම වයිෆ්ගේ වීසා එක බොහොම සරල හේතුන් මත රිජෙක්ට් වුණා ඉතින් අපි ඊට පස්සේ දෙවෙනි පාරක් රිජෙක්ට් වුණාම අපි පොඩ්ඩක් ඩිසපොයින්ට් වෙලා අපි බැලුවා මේක මොකද කරන්න අපි මේක අතහැරලා දානවද නැත්නම් ආයි කරනවද කියලා ඒ අතරතුර මම මේ ඉන්ටර්නෙට් එකේ මේක පොඩ්ඩක් විපරම් කරාම මට හම්බුණා වර්ල්ඩ් වයිඩ් වීසා ඉන්ටර්නැෂනල් ආයතනයේ රත්නාලේ තියෙන සහ මිස්ටර් ශමිල රාජපක්ෂ ගැන පස්සේ අපි මයි වයිෆ් එවිඩන්ස් ශමිල මීට් වෙලා කතා කරා මේ ෆස්ට් කන්සල්ටේෂන් එකේ අපි මේක මොකද වෙලා තියෙන්නේ රීසන්ස් මොනවාද ඒ සත්‍ය කතා කරා මතුන ශමිලට පැහැදිලි කරලා දුන්නා මේක ඇත්තටම රිජෙක්ට් වෙන්න හේතුව බොහොම සරලයි සහ මේක මේ ඉමිග්‍රේෂන් එකට ඉදිරිපත් කරපු ආහාරයේ පිළිමද ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ තියෙන අපහැදිලිකම් සියල්ල පැහැදිලි කරලා මේක ඉදාගේ ඉදිකාලෙදි කරන්න පුළුවන් සහ ඊට අවශ්‍ය මගපෙන්වීම විස ශමිද අපිට ඉතා හොඳ විදිහට දුන්නා. අපි බලාපොරොත්තු නොවිච්ච විදිහට දවස් 30කටත් අඩු කාලයකදී අපිට වීසා එක හම්බුණා. වයිෆ්ට වීසා එකේ කන්ෆර්මේෂන් ලෙටර් එක හම්බුණා. ඉතින් ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා වර්ල්ඩ් වයිඩ් වීසා ආයතනයට සහ මිස්ටර් චමිත රාජපක්ෂට අපිට මේ මග පෙන්වීම ඉතා පැහැදිලිව කරපු එක. ඇත්තටම දැන් අපි මෙරසර ලෑස්ති වෙනවා අපේ වයිෆ්ගේ මේ නිවසිතාන්ත සංචාරය සඳහා ගමන සඳහා යාමට. ඉතින් ඇත්තටම අපි ස්තුතිවන්ත වෙනවා වර්ල්ඩ් වයිඩ් වීසා ආයතනයට සහ මිස්ටර් රාජපක්ෂට මේ සම්බන්ධයෙන්. තවදුරටත් කියනවා නම් ඇත්තටම මිස්ටර් රාජපක්ෂ මගේ වයිෆ්ගේ වීසා එකට හෝ මගේ වීසා එකට කිසිදු මුදලක් අය කරේ නැහැ. අපි අතර මිස්ටර් ශමිල රාජපක්ෂට ගාවට එන්න කලින් අපි ගොඩක් ආතරට කතා කරා. ඒගොල්ලෝ කන්සල්ටේෂන් එකට කියලා මුලින්ම මුදලක් අය කරනවා වීසා එකේ කියන්නේ කරන්න පුළුවන් ද වැරද කියන එකට අපිට කියන්නත් ඒගොල්ලෝ මුදලක් අය කරනවා. ඉතින් මම හිතන්නේ වර්ල්ඩ් වීසා ආයතනයේ තියෙන විශේෂත්වය මම දකින්නේ ඒක කිසිදු මුදලක් වීසාකට පෙර හෝ පස්සේ අය නොකර මේ සම්පූර්ණ කටයුතු සියල්ල කරලා අපිට නොමිලේ මේ කන්සල්ටේෂන් එක සහ මේ වීසා ලබා දීම සම්බන්ධයෙන් මම නැවතත් ස්තුති කරනවා සුවන්ත වෙනවා වර්ල්ඩ් වයිඩ් වීසා ආයතනයට සහ ඒ කාර්ය මණ්ඩලයට ඒ අතර මිස්ටර් ශමිත රාජපක්ෂට ස්තුතියි.